Gamada Vifos The Future Series. සුබ සන්ධ්‍යාවක් අදත් අපි සුබරුදු පරිදි එකතු වෙලා ඉන්නේ අපේ Vifos Leadership Series එකේ මේ වෙනත් අලුත් විදිහේ වැඩක්. ඔබ දන්නවා ඊයේ ඉඳලා අපි මේ නව්‍යතාවය පිළිබඳව අදහසක් ඇවිල්ලා ඒ පිළිබඳව ඔබ යොමු කිරීමේ අරමුණෙන් අපි වැඩපිළිවෙලක් පටන් අරගෙන යනවා. අද අපිත් එක්ක කතා කරන්න සම්බන්ධලා ඉන්නේ ડોક્ટર දර්ශන. ડોક્ટર දර්ශන කස්තුරත්න ස්ලිට් එකේ අපේ ඉතාම කිට්ටුවෙන් වැඩ කරන කෙනෙක්. AI පිළිබඳව, Artificial Intelligence පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ගොඩක් ප්‍රශ්න තියෙන, ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ඒරියා එකක්. ડોક્ટર අපිට මුලින්ම අපි thank you අපිත් එක්ක සම්බන්ධ වුණාට අද දවසේ ප්‍රශ්න ගොඩක් තියෙයි. බෑග කාලයක් අපිට තියෙනවා ડોક્ટર දර්ශන අපිට කතා කරන්න. අපි මුලින්ම ඔබට අවස්ථාව දෙනවා මේ නිකම් මේක දන්නේ නැති කට්ටිය. ඒ කියන්නේ AI කියන වචනේ අපි හැමෝම අහලා තිනවා, ෆිල්මුත් බලලා තිනවා, දැකලා තිනවා. නමුත් ඇත්තටම මේ AI කියන එක කොහොමද අපිට අදාළ වෙන්නේ සහ ඒ කියන්නේ මොකද්ද කියලා දැනින් අපි පටන් ගත්තොත්. මම මුලින්ම හිතුව පොඩි ස්ලයිඩ්ස් ටිකක් මම ඇත්තටම හැදුවා මේ ආරම්භයක් විතර ඒක ප්‍රසන්ට් කරන්නද මම එහෙම නැත්නම්. අපි එතනින් පටන් ගමු. එතෙන්දී ඔයාලට නවත්තන්න ඕනේ කියලා හිතනෝ නම් කොතනද හරි නවත්තන්න. එතකොට මට ආයිබුවන් හැමෝටම, මම දර්ශන කස්තුරත්න. මම දැනට වැඩ කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ. මම යන ස්ලිට් එක කිව්වම තමයි ගොඩක් හදන්නේ මේ ඒකේ කතිකාචාර්යවරයෙක් විදියට. දැන් මට ලැබිලා තියෙන ටොපික් එක ෆියුචර් ඔෆ් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක. එතකොට මම හිතුවා ඒ ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලා මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා මොකද ඒ වචනේ මම දැන ගොඩක් අය ගොඩක් දේවල් අදහස් කරනවා මේ ඒ ගැන යම් හැඳින්වීමක් කරලා සහ දැනට කොහොමද ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක මේ භාවිතා වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා මේ මොන වගේ දේවල් වලටද කියලා මේ එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ අපි මේ වෙන ටොපික් එකට යමු කියලා. මම දැන මේ ඇනොටේෂන් කියන එක ඔන් වෙලා තිනවා. ඒක පොඩ්ඩක් හොස්ට් පුළුවන් නම් නවත්තන්න. එතකොට කවුරුත් ස්ක්‍රීන් එකේ මුකුත් අඳින්න එපා. මේ මම දැන මෙතන ඇනොටේෂන් එක ඔප්ෂන් එක ඔන් වෙලා තිනවා. එන මම අලුතෙන් ෂෙයා කරනවා. දැන් අපි බලුවත් මේ වචනේ බලුවත් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන වචනේ මම හිතන්නේ ගොඩක් වෙලාට අපිට අහන්න ලැබෙන එකක්. එතකොට පොදුවේ ගත්තම මම හිතන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ යම්කිසි ඉන්ටෙලිජන්ට් මැෂින් එකක් කොහොමද අපි හදන්නේ කියලා. එතකොට ඉන්ටෙලිජන්ට් කියන්නේ මොකක්ද කියන ගැටලුවක් වෙනවා. එතකොට මම හිතන්නේ ඉන්ටෙලිජන්ට් කියන එකට අපිට කියන්න පුළුවන් යමක් නිශ්චිතව උපදේශයක් දෙන්නේ නැතුව, ඒ කියන්නේ අපි කියන්නේ එක්ස්ප්ලිසිට්ලි කියන්නේ නැතුව යමක් කරන්න පුළුවන් මැෂින් එකක්. දැන් අපි උදාහරණයක් විදිහට Microsoft Word වගේ එකක් අරගෙන අපි මොන හරි කරන්න ගියාම ඒකදී අපි කරන දේවල් අපි හැමදේම කියනවනේ මේ මේ දේවල් කරන්න කියලා. එතකොට එහෙම නැතුව මේ අපිට පුළුවන්ද කියලා මේ මූලික අදහසක් දීලා, ඒ කියන්නේ අපි හිතමු රොබෝ කෙනෙක් ඉන්නවා, එයාට මොප් කරන්න මේ පොලෝ මොප් කරන රොබෝ කෙනෙක්. එතකොට ඒ රොබෝට අපි මූලික අදහසක් දෙනවා මේ මේ විදිහට තමයි මොප් කරන්න ඕනේ කියලා. අපි හිතමු මේ වගේ රොබෝ කෙනෙකුට අපි කියනවා මේ විදිහට තමයි මේ මේකට කරන්න ඕනේ කියලා. හැබැයි අපි හැමදේම කියන්න යන්නේ නැහැ. කියන්නේ අපි කියන්න යන්නේ මේ මෙතනදී මෙහෙම කෙලින් යන්න, මෙතනදී හැරෙන්න, එහෙම කියන්නේ. අපි මූලික අදහසක් දෙනවා. අපි කාට හරි ඩ්‍රයිවිං උගන්නද්දී වගේ, මොකද ඩ්‍රයිවිං උගන්නද්දී කවුරු හරි ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඩ්‍රයිවිං උගන්නද්දී අපි කියන්නේ නැහැ හැම වෙලේම කවුරු ඉන්නගෙන දැන් මේක කරන්න දැන් මේක කරන්න කියලා. මේ මූලික ගැනීමක් කරන්න ඕනේ කොහොමද ඩ්‍රයිව් කරන්න කියලා. ඊට පස්සේ එයා පාරේ යනකොට මේ ඩ්‍රයිවිං ඉගෙන ගත්තට පස්සේ එයා දැනගන්නවා මම මේ මේ අවස්ථාවේදී මෙහෙම වැඩ කරනවා, මේ අවස්ථාවේදී මෙහෙම වැඩ කරනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා සාමාන්‍යයෙන් පොදු අදහස් කරන්නේ මට හිතෙන විදිහට මැෂින් සම්බන්ධයෙන්. يعني අපි අර Word, Excel වගේ ඇප්ලිකේෂන් එකේදී එහෙම නැත්නම් මොකක් හරි accounting package එකේදී අපි කියනවනේ මේ හැමදේම කරන හැටි අපි clearly කියනවා. එහෙම නැතුව යම් කිසි මූලික දැනුමක් දෙනවා මේ විදිහට තමයි යම් අවස්ථාවකදී ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒතර ඒක අනුව එයා ඊට පස්සේ එයාට encounter වෙන සිටුේෂන් එකේදී එයා ක්‍රියා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු autonomous vehicle එකක් නම් ඒ autonomous vehicle එක මම දැනටම ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අර වීඩියෝ වල එහෙම මේ ලංකාවේ තාම නැති වුණත් self driving vehicles එහෙම දර ඒ වගේ වෙදී මේ ඒ vehicle එක ඇත්තටම අපිට කියන්න පුළුවන් intelligent machine එකක් කියලා. හැබැයි ඒකටත් යම් කිසි දැනුමක් ඒකට තියෙන්න ඕනේ කොහොමද ඉගෙන ගන්න කියලා. දැන් අපි ළමයෙකුට ගත්තත් ළමයාට ඉගෙන ගන්න විදිය ගැන අපි මූලික අදහසක් දෙනවනේ. භාෂාවක් දැනගන්න ඕනේ, මේ මූලික තර්කය දැනගන්න ඕනේ, අන්න ඒ වගේ දේවල්.
දැන් ඒකත් එක්ක මේ වෙනකොට හැබැයි ගොඩක් වෙලාට දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ගොඩක් පරණ ෆීල්ඩ් එකක් මම හිතන්නේ අවුරුදු 70ක් 80ක් විතර වෙනකන් කාලයක් තිස්සේ ඩෙවලොප් වෙච්ච එකක්. ඒතොර එතනදී හැබැයි මුල් කාලේදී ගොඩක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා හැඳින්වෙන්නේ ගොඩක් මේ ඇල්ගොරිතම්ස් භාවිත කරලා ගොඩක් යම් යම් ක්‍රමවේද භාවිත කරලා මේ ඉන්ටෙලිජන්ට් මැෂින්ස් හදින්ගෙන මේ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගොඩක් අය දැකලා තියෙන මේ ඔටෝමේටඩ් චෙස් බෝඩ් එකක් වගේ ගත්තොත් මේ වගේ ගේම් ට්‍රී එකක් කියලා හදලා ඒ ගේම් ට්‍රී එකේ ඒ කියන්නේ මේක නාර ටැක්ටික් ටුක් කියන ගේම් එක මේ වගේ ගේම් ට්‍රී එකක් හදලා ඒ ට්‍රී එකේ කොහොමද මැෂින් එක අපිත් එක්ක ප්ලේ කරද්දී ආ බලන කොහොමද මට හොඳම පාත් එක කොහොමද කියලා. අන්න ඒ වගේ ඇල්ගොරිතම් භාවිත කරලා ඉන්ටෙලිජන්ට් මැෂින් හදනින් තමයි මුල් කාලේදී ගොඩක්ම භාවිත වුණේ. නමුත් මේ වෙනකොට ගොඩක්ම මේ දැන් AI කියන වචනේ මැෂින් ලර්නින් කියන වචනේ ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙලා භාවිත කරනවා සහ ඒ දෙක නිකන් අර මේ කියන්නේ සමාන පද විදිහට භාවිත වෙනවා මම හිතන්නේ ඒක එච්චරම අර නිවැරදි නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ විදිහට භාවිත කරනවා මොකද එතනදී ගොඩක්ම අදහස් කරන්නේ මේ ඩේටා යූස් කරලා. ඒ කියන්නේ යම් කිසි දත්ත ටිකක් යූස් කරලා ඒකෙන් යම් යම් පැටර්න්ස් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපි නිශ්චිතව යමක් කියන්නේ නමුත් අපි පරණ ඩේටා හෝ පරණ අත්දැකීම් යොදාගෙන යම් කිසි පුරවතනයක් දෙන්න හෝ යම් කිසි දෙයක් ගැන දැනට නොදන්නා දැනුමක් ගැන දැනට නොදන්නා දෙයක් ගැන පුරවතනයක් කිරීම තමයි ගොඩක් වෙලාවට මම හිතන්නේ ප්‍රායෝගික තලයේදී අදහස් වෙන්නේ. එතකොට මේ ඒ පැත්ත තමයි මම හිතන්නේ මේ වෙනකොට ගොඩක් මේ ඉස්සරහට අවිලා තින්නේ. පහුගිය අවුරුදු මම හිතන්නේ 20ක විතර කාලේ ඉඳන් 10ක 15ක 20ක විතර කාලේ ඉඳන් ගොඩක් මේ පැත්තට උනන්දුවක් ලැබිලා තියෙනවා. එතකොට තව ඩේටා සයන්ස් කියලා වචනකුත් ගොඩක් අහලාදී ඒක මම හිතන්නේ ගොඩක් ලාට භාවිත වෙන්නේ මේ කොහොමද බිස්නස් එකේදී කොහොමද ඩිසිෂන් ගනීද්දී කොහොමද මේ මැෂින් ලර්නින් සහ අනිකුත් උපක්‍රම යොදාගන්නේ කියන එක. ඉතින් ඒක තමයි මම හිතන්නේ සරලවම හඳුන්වන්නේ. දැන් අපි ඒකට මෙතනින් අපි නවත්තමුද මම ඉස්සරහට යන්නද? අපි මම පොඩි උදාහරණයක් කියන්නද එහෙම නැත්නම් මේ කොහොමද මේ AI අපිට ඒ කාරණා තුන තේරුම් ගන්න පුළුවන් උදාහරණකින් අපි ඉස්සරහට යමු. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ ස්පෑම් ඊමේල් ඩිටෙක්ෂන් කියන එක දැන් ගොඩක් අය දැකලා ඇති. Gmail හරි ඕනම ඊමේල් software එකක් use කරනකොට හැම එකෙම තියෙනවා මොකක් හරි ස්පෑම් ඊමේල් කියලා නේද? ඒ කියන්නේ අර අපිට අනවශ්‍ය නිකන් අර මාකටිං වගේ එන ගොඩක් ඊමේල් තියෙනවා. දැන් ඒක ඒ වගේ ප්‍රශ්නයක් ගත්තාම දැන් කොහොමද දැන් ඊමේල් software එක හදන්නේ? අපිට කොහොමද මේ ඊමේල් user ට පෙන්වන්නේ? යාට කරදරයක්. ඒතොර යාට වැදගත් ඊමේල් ටික විතරක් පෙන්වනවා කියන එක. ඒ වගේ දෙයක් කරන්න මේ දැන් ඒ වගේ software එකක් ලියන්න අපි spam email detection software එකක් ලියන්න ගත්තොත් ඒ වගේ දෙයක් කරන්න සාමාන්‍යයෙන් අපි program එකක් ලියන විදිහට ගොඩක් අය මම හිතන එක එක විදිහේ languages use කරලා එක එක විදිහේ application develop කරලා ඇති. එතකොට ඒ සාමාන්‍ය සම්ප්‍රදායිකව software develop කරන විදිහට අමාරුයි. මොකද ඒ වගේ දෙයකදී අපිට නිශ්චිතව කියන්න බෑ මේ spam email එකක් කියන්නේ මේ වගේ දෙයක් කියලා. ඒක නිකන් අපිට දැක්කම තේරෙනවා මේක ස්පෑම් ඊමේල් එකක් කියලා. හැබැයි අපිට නිකන් ඒක රූල්ස් ටිකකින් කියන්න අමාරුයි. මේක මේ මොකද එක එක විදිහ ස්පෑම් ඊමේල් තියෙන්නත් පුළුවන්. ඒතකොට ඒ ස්පෑම් ඊමේල් හදන අයට අලුත් විදිහ ස්පෑම් ඊමේල් හදන්නත් පුළුවන්. ඒතකොට අන්න ඒ වගේ දෙකේදී තමයි අර හැබැයි අපි දන්නවා මිනිස්සු වශයෙන් අපි ස්පෑම් ඊමේල් එකක් දැක්කම මේක ස්පෑම් ඊමේල් එකක් තමයි කියලා අපිට අර ඒක නිශ්චිතව අර්ථ දක්වන්න අමාරුකමක් තියෙනවා. අනේ ඒ වගේ අවස්ථාවදී අපිට AI හෝ machine learning වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට පුළුවන් යම් කිසි එතෙන්දී අර machine learning algorithms තියෙනවා. ඒතකොට වෙනම algorithm ටිකක් ඒවට අපිට ගොඩක් data දීලා අපිට අතීතයේ ආපු email අපේ email server එකේ තියෙනවා. ඒක ඒතකොට තියෙනවා spam email සහ හොඳ email කියලා, හැම් email කියලා කියන්නේ. ඒ email කවුරු හරි මිනිස්සෙක් අඳුරගෙන තියෙනවා, label කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ඊමේල් අර ලර්නින් ඇල්ගොරිතම් එකට දුන්නාම එයා ඉගෙන ගන්නවා මේ විදිහේ පැටර්න්ස් තමයි ස්පෑම් ඊමේල් එක තියෙන්නේ, මේ වගේ පැටර්න්ස් තමයි හැම ඊමේල් එක තියෙන්නේ කියලා. ඒ අනුව අලුතෙන් ඊමේල් එකක් ආවොත් එතකොට අපිට මේ ආකාරයට අපිට මොකක් හරි ඩේටා සෙට් එකක් හදාගන්න පුළුවන් අපේ ආපු ඊමේල් වල යම් යම් ගුණ ඇට්‍රිබියුට්ස් අඳුරගෙන. ඒක ඊමේල් එකේ ලෙන්ත් එක හරි නාපු රට හරි එහෙම අඳුරගෙන ඊට පස්සේ අපිට අපිට යම්කිසි මොඩලයක් ට්‍රේන් කරන්න වෙනවා මේ අපේ දන්න ඩේටා සෙට් එක. ඒතර මේ ඩේටා සෙට් එක තමයි අපේ පූර්ව අත්දැකීම් වගේ. කියන්නේ අපේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා වගේ දෙයක්.
ඊට පස්සේ ඒකේ අපිට මෙතන අපිට යම් කිසි ඇල්ගොරිතම් ටිකක් යූස් කරන්න වෙනවා එකක් හෝ කීපයක් මේ අත්දැකීම් වලින් කොහොමද අපි ඉගෙන ගන්නේ කියලා. ඊට පස්සේ ඒකෙන් අපි මොඩල් එකක් හදා ගන්නවා කියලා කියනවා. එතකොට ඒ මොඩල් එක යූස් කරලා අපිට පුළුවන් අනාගතයේදී ඊමේල් එකක් ආවොත් අන්න ඊමේල් එක මේ ස්පෑම් බොක්ස් එකට දාන්නේ නැත්නම් අපි ඇත්ත ඊමේල් බොක්ස් එකට දාන්නේ කියලා පුරකටනක් කරන්න. දැන් මෙතනදී මේ මේ ගන්න මේ හැදෙන මොඩල් එක බලපානවා අපි ගන්න ඩේටා සෙට් එක මත. ඒ කියන්නේ ඩේටා සෙට් එක කොච්චර කම්ප්ලීට්ද මේ ඒකේ කොච්චර එක එක විදිය ස්පෑම් ඊමේල් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ පුරකටනේ වරදිනවා. දැන් මේක ටිකක් වෙනස් අර සම්ප්‍රදායික software development වලට මොකද මේ සම්ප්‍රදායික ඇප්ලිකේෂන් එක අපි Word හරි Excel හරි PowerPoint හරි නැත්නම් මේ Zoom වගේ software use කරද්දී ඒක නිශ්චිතවත් වෙනවනේ අපි මොන හරි කරොත් ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම මේක තමයි ප්‍රතිඵලය කියලා. මොකක් හරි error එකක් එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිළිවෙලක් තියෙනවා. ඒක අර නිශ්චිත ගතියක් තියෙනවා. නමුත් දැන් මේ වගේ එකකදී එහෙම නිශ්චිත බවක් නැති වෙන පුළුවන්. මොකද වරදින්න පුළුවන්. ඒ කියන්නේ යා වැරදියට ප්‍රෙඩික් කරන්න පුළුවන් හොඳ ඊමේල් එකක්. දැන් ඕගොල්ලන්ට සමහර වෙලාවෙදී හොඳ ඊමේල් එක සමහර වෙලාවට ස්පෑම් ඊමේල් ෆෝල්ඩර් එකේ තියෙනවා. ඊට පස්සේ ඔය හැබැයි ඒක ස්පෑම් එකෙන් ආයි හොඳකට ගත්තොත් ඒකෙන් මොඩල් එක ඉගෙන ගන්න වෙන්න පුළුවන්. ආ දැන් මෙයා මේ වැරද්දක් මම කරේ කියන්නේ ආයි ඉගෙන ගන්නවා නේ වගේ. එහෙම නැත්නම් සමහර වෙලාවට ස්පෑම් ඊමේල් හොඳ ඊමේල් ලිස්ට් එකකට එන්නත් පුළුවන්. Google වල Gmail එකේ වුණත් ඒ වගේ වැරදි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක යම් ආකාරයක මේ අවිනිශ්චිත බවක් තියෙනවා යම් කිසි ස්ටොකැස්ටික් බවක් කියලා කියන එක. කියන්නේ අපි යම් කිසි සම්භාවිතාවයක් තමයි මේ ප්‍රතිඵලයේ තියෙන්නේ. අර සාමාන්‍ය සම්ප්‍රදායික software වලට වඩා. ඉතින් ඒක මම හිතන්නේ අද අපි අපි තේරුම් ගත් අපි හිතුවේ නැතුවට අපි සාමාන්‍ය ජීවිතේ ගොඩක් AI දැනටම යූස් කරනවා. අපි ස්මාර්ට් ෆෝන් එකක් ගත්තොත් ඒකේ weather prediction දිනවා, අපේ කාලගුණය පුරවගතනය කරනවා, හැම ෆෝන් එකකම වගේ මොකක් හරි හැම ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඊළඟට අපි Google search එකක් කරන්න ගියාම එයා keyword එක predict කරනවා. අපි ලියද්දි ඉස්සරහට මේක තමයි ඔයා ගහන්න කියලා Gmail email එකක් ලියන්න ගියත් predict කරනවා. ඉතින් අපි මොන හරි product එකක් ගන්න ගියාම අපිට recommendations එනවා. අපේ දත්ත ගොඩක් වෙලාවට භාවිත වෙනවා එන්න පුළුවන් ඒ දේවල් වලදී. ඉතින් ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි මා හිතන්නේ විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරනවා කියන්නේ ඇත්තටම ගොඩාක් ඇප්ලිකේෂන් වල ඒ වගේ දේවල් දැනටම අපි ගොඩක් යූස් කරනවා එන්න පුළුවන් අපි දන්නේ නැතුවම. ඉතින් මා හිතන්නේ සරලවම ඒක තමයි. එතකොට දැන් AI කියලා අර සම්ප්‍රදායිකව කියපු දේට වඩා මැෂින් ලර්නින් කියන එක මා හිතන්නේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක මේ වෙනකොට ඒ වචන දෙක ටිකක් එකම දෙයක් වගේ හවන්න විදා ගන්න ගතියක් පේනවා. නමුත් ඒක තමයි දැන් සරලව කියනවා නම් මේ AI කියලා අපිට දැන් වර්තමානයේ තියෙන කන්ටෙක්ස්ට් එක හඳුන්වන්න වෙන්නේ. මම හිතනවා යම් පැහැදිලිමක් ඇති. ડોક્ટર එතකොට දැන් ඔය තේරුම් ගැනීමත් එක්ක අපි තව ප්‍රශ්නකට ගියොත් එහෙම දැන් අපි මේ සරල ජීවිතයේ මේක තිබ්බට මේක يعني අර නිකම් තේරෙන්නේ නැති ගතියක් තියෙනවනේ. يعني මේක අපි හැමෝටම තේරෙනවා මේ තියෙනවා කියලා. නමුත් ඕකේ අර බෑක් එන්ඩ් එකට යන්න තේරෙන්නේ නැති ගමක් තියෙනවනේ. يعني මේක මේ වගේ දෙයක් වෙන කොම්ප්ලිකේටඩ් දෙයක් කොහොමද අපි හදන්නේ? නැත්තම් මේ වගේ දෙයකට කොහොමද බේසික් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ගන්නෙ? කොහෙන්ද මේක පටන් ගන්නෙ වගේ දේ. දැන් අපි ඔබතුමා කිව්වා වගේ ෆෝන් එකේ ඇප් එකක් තිබ්බට ඒ ඇප් එක හදන්න දන්න කට්ටියක් ඉන්නවා. ඒ ඇප් එක ගැන يعني ඒ ඇප් එකේ බෑක් එන්ඩ් එක ගැන කිසිම අයිඩියා ගන්න නැති කට්ටියක් ඉන්නවනේ. එතකොට අපි බේසිකලි ගත්තොත් කොහෙන්ද මේ වැඩේ පටන් ගන්න? ඒ කියන්නේ software development වලින්ද, එහෙම නැත්නම් hardware development වලින්ද, කොහෙන්ද මේ AI කියන එකේ ඒ කියන්නේ base එක පටන් ගන්න? මට හිතෙන ආරම්භයක් විදිහට දැන් machine learning හරි AI ඉගෙන ගන්නවා නම් යම් කිසි මූලික ගණිතමය දැනුමක් තියෙන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ බීජ ගණිතය ගැන කලනය, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවකලනය කියලා හැම කියන්නේ ඒ වගේ දේවල් ගැන මූලික දැනුමක් තියෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. එහෙම නැත්නම් පුළුවන්. ඇත්තටම දැන් තියෙන ගොඩක් ටූල්ස් වලම ගොඩක් ලේසි කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ 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 වගේ ටූල් එකක් ගත්තොත් මේක මම එක්තරා විදිහකින් ඉතින් අර ආයතනික නමක් කියන්න වෙනවා. නමුත් මම හිතනවා ඒක අපි උදාහරණයක් විදිහට ගමු මේ මේ එක ටූල් එකක් Microsoft Azure Machine Learning Studio කියලා. දැන් මේ වගේ ටූල් එකක් ගත්තාම මේ වගේ දෙයක ගොඩක් අර මේක නිකන් ෆ්‍රී ටූල් එකක් කියන්නේ ෆ්‍රී භාවිත කරන්න පුළුවන් යම් සීමාවන් යටතේ. එතකොට ඒ වගේ දෙයකදී ඇත්තටම මේ පුළුවන් කෙනෙකුට ගිහිල්ලා අර මේ කියන්නේ කිසිම ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් නැතුව උනත්
යම්මාකාරයක මොඩල් එකක් හදන්න තමන් ඩේටා සෙට් අරගෙන තමන් යම්කිසි මේ ලර්නින් ඇල්ගොරිතම්ස් තියෙනවා නේද ඒ ඇල්ගොරිතම් එක යූස් කරලා ප්‍රෙඩික්ටිව් මොඩල් එකක් හදාන්න පුළුවන් දැන් මූලික දැනුම ගන්න මම හිතන්නේ දැන් මේ දවස්වල මම හිතන්නේ ගොඩක් අධ්‍යාපනය ලැබන අය මේ ගෙවල් වල ඉන්න හින්දා සයිකල් වල සමහරට වෙලාව තියෙන්න පුළුවන් මේ මම හිතන්නේ හොඳම පහසුම ක්‍රමය තමයි මේ MOOCs කියලා අපි කියන්නේ මේ මැසිව් ඔන්ලයින් ඕපන් කෝස් එක කියන එක يعني මේ අර ඉන්ටර්නෙට් එකේ තියෙන මේ මේ වගේ වෙබ්සයිට්ස් ගොඩක් හැදගලා ඇති මේ يعني ලර්නින් මැටීරියල් ම දාලා තියෙන වෙබ්සයිට් මේක ඇත්තටම මැෂින් ලර්නින් හෝ AI නෙමෙයි ඕනම ෆීල්ඩ් එකක ඉගෙන ගන්න සුදු يعني දැනුම ලබා ගන්න හොඳ ක්‍රමයක් මේ කෝසෙරා ලා යුඩෙමි එහෙම කිකි ගොඩක් MOOCs තියෙනවා ඒව ඇත්තටම වෙන්නේ අර එක්තරා විදිහක අපි සාමාන්‍යයෙන් දැන් අර ටියුෂන් වන්ති තියෙන මේ ශාලා තියෙන ඔය මේ රොටරි වගේ ප්‍රසිද්ධ ශාලා ඒව ඇත්තටම එක එක අය ඇවිල්ලා ඒගොල්ලෝ ක්ලාස් කරන ළමයිනුත් යනවනේ අන්න ඒ වගේ දෙයක්ම ඔන්ලයින් වෙන දෙයක් ඒතකොට එක එක අය විශේෂයෙන්ම මේ මේ ඔයගේ ශේෂ්ත්‍රවල ප්‍රවීණ කට්ටිය ඒගොල්ලෝ කෝසස් හදලා ඒගොල්ලෝ දාලා තියෙනවා ඉතින් සමහර දේවල් ෆ්‍රී බලන්නත් පුළුවන් මේ ඒතකොට ඒ වයින් මම හිතන්නේ විශේෂයෙන්ම මේ මේ ඒරියා එකේ ගොඩාක්ම දැනුම තියෙනවා එතන මොකද ඒ ඒ ශේෂ්ත්‍රවල විශේෂඥයෝ ලෝකේ ඉන්න ඉහළම කට්ටිය අතරම මේ හොඳ කෝසස් හදලා තිනවා ඉතින් මම හිතන්නේ ඉතාලි පහසුවෙන් මේ ඒ දැනුම ලබා ගන්න පුළුවන් අතරම යුනිවර්සිටි එකට යන්න අවශ්‍යත් නැහැ මම හිතන්නේ මේ දැන් තියෙන ඒ රිසෝර්සස් බලනවාම ගොඩාක් හොඳ රිසෝර්සස් තියෙනවා ඊට අමතරව දැන් මේ YouTube එකට ගියත් අතර මොකද YouTube එක අපි ගොඩක් කලකට භාවිතා වෙන්නේ මේ මේ එක්කෝ අපි න්ියුස් බලන්න එහෙම නැත්නම් විනෝද ආස්වාදී ලබනවාගේ නමුත් මේ මේ වගේ ෆීල්ඩ් වල විශේෂයෙන්ම අනිත් ෆීල්ඩ් වලත් දැන් දැන් ගොඩක් මැටීරියල් දින අතරම ගොඩක් හොඳ විශ්වවිද්‍යාල වල කියන්නේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල වල ඉන්න ආචාර්යවරුන්ගේ කෝසස් ෆ්‍රී දාලා තිනවා සමහර කෝසස් මේ AI මැෂින් ලර්නින් වගේ වෑ මේ කෝසස් නොමිලෙන් බලන්න පුළුවන් මේ MIT open course එකගෙන site එකේම ගත්තොත් ඒකේ MIT university එකේ courses තියෙනවා ඊළඟට Stanford courses තියෙනවා ඉතින් මෙතෙන්දී අර භාෂා දැනුම කියන එක සමහරට ප්‍රයෝජන දෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් කියව තියෙන්නේ මම දැක්ක ගොඩක් සිංහලනොත් දැන් මේ යනකොට YouTube එකේ නම් channels තියෙනවා ඒතකොට ඒවයි මූලික අදහසක් ගන්න පුළුවන් මේ දෙමළනොත් මම හිතන්නේ ඇති කියලා මම හිතනවා එතකොට දැන් කාට හරි අර ටෙක්ස්ට් බුක් එකක් කියවලා එහෙම දැනුම ලබා ගන්නත් පුළුවන් හැබැයි මට හිතෙනවා ආරම්භයක් විදිහට මේ වගේ විශේෂයෙන්ම දැන් ගොඩක් කලාට ගොඩක් අය අවශ්‍ය වෙන යම්කිසි ඇප්ලිකේෂන් නම් හදන්න ඒ වගේ දෙයක් නේ. ඒතකොට ඒවට මම හිතන්නේ මේ MOOCs වලින් මේ ගන්න දැනුම ගොඩක් ප්‍රමාණවත් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ලේසිම දේ කියලා. ඊට අමතරව දැන් කවුරු හරි ප්‍රෝග්‍රෑමින් පැත්ත බැලුවොත් ඇත්තටම මොකද දැන් අපි මේ ML Studio වගේ ඇප්ලිකේෂන් ටූල් එකක් ගත්තොත් ඒක ඇත්තටම කෝඩ් නොකර අපිට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් හැබැයි එක තැනකදී අපිට කෝඩ් ලියන්න ඕන වෙන වෙලාවල් තියෙනවා එතකොට එතෙන්දි මම හිතන්නේ ගොඩක්ම දැන් භාවිතා වෙන්නේ Python කියන ලැන්ග්වේජ් එක තමයි ඉතින් ඒක මම හිතන්නේ දැන් ගොඩක් ඒක එච්චරම අපහසු ලැන්ග්වේජ් එකක් නෙමෙයි ඉගෙන ගන්න මොකක් හරි ලැන්ග්වේජ් එකක් දන්නවා නම් ඒක ඉගෙන ගන්න පහසුයි. ඉතින් ඒක හින්දා මේ ඒවටත් ඇත්තරම ඕන තරම් මේ ටියුටෝරියල්ස් වගේ තියෙනවා. ඉතින් ඒ පැත්ත මම හිතන්නේ එච්චරම අපහසු නෑ මේ විසඳ ගන්න. දැන් එක දෙයක් තියෙනවා සමහර මේ සමහර මොඩල් හදන්න ගියාම ටිකක් හොඳ කම්පියුටර් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ අර ඒවට ප්‍රොසෙසින් පවර් ගොඩක් ඕනේ අවස්ථාල් තියෙනවා. අනේ එතනදී සමහර විට මේ ඕගොල්ලෝ අපි සාමාන්‍යයෙන් වැඩ කරන ලැප්ටොප් එකක් එහෙනම් ප්‍රමාණවත් මදි වෙන්න ඉඩ තියෙනවා මොකද මේ මේ මොඩල් එක ට්‍රේන් වෙන්න සෑහෙන්න මේ ප්‍රොසෙසින් පවර් ඕනේ. අන්න එතෙන්දී ඒකටත් හැබැයි දැන් දැන් ගොඩක් ටූල්ස් හැදිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ වගේ දැන් මේ ෆ්‍රී ටූල්ස් තියෙනවා Google Colab කියලා එකක් එහෙම තියෙනවා. ඒකේ ඒක අපිට පුළුවන් අපි Python ප්‍රෝග්‍රෑම් එකක් ලියලා අපිට මේ අපිට පුළුවන් මේ ඒගොල්ලෝ දෙන ෆ්‍රී මැෂින් එකක් දෙනවා අපිට යම්කිසි නිශ්චිත කාලයකට මේ මැෂින් එකේ අපේ මේ මොඩල් එක රන් කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් දැන් ඇත්තටම මම හිතන්නේ අනිත් ශේස්ත්‍ර වලට වඩා මේ ශේස්ත්‍රේ ගොඩක් මේ කෙනෙකුට තනියම ඉගෙන ගන්න සහ ප්‍රැක්ටිස් කරන්න මේ ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන් දැන් software පැත්ත ගත්තොත් ඒ තියෙන libraries ගත්තොත් ඒ සියල්ලම වගේ open source දේවල් තියෙනවා. ඒකෝට අපිට
ඒ සම්බන්ධ වියදම් කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. ඊළඟට දැන් මේ වගේ ටූල්ස් තියෙනවා. ඉතින් මේවා ඊට පස්සේ අපිට පුළුවන් මම cloud cloud computing ගැන ගොඩක් අහලා ඉතින් cloud එක අපිට host කරලා අපිට බොහොම මේ අවම පිරිවැයක් දරලා කාට හරි application එකක් හදන්න පුළුවන් එක එක අධ්‍යාපනය සඳහා හෝ නැත්නම් වාණිජ අරමුණකට හරි එහෙම application එකක් හදන්න පුළුවන් එකම දේ මට හිතෙන්නේ ඒ පැත්තට වඩා මේ data පිළිබඳව තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මොකක් කරේ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ කාට හරි ඕනේ කියලා මේ දැන් මේ දිනවල සාමාන්‍යයෙන් අපේ තියෙන ප්‍රශ්නනේ කෘෂි කර්මාන්තයේ පැත්තෙන් අපිට ඕනේ කියලා මේ price prediction එකක් කරන්න. ඒ කියන්නේ අපි හිතමු කැරට් හරි ගෝව හරි මොකක් කරේ එක මිල අපි predict කරන්න හදනවා ඊළඟ මාස 3 මොකද වෙන්නේ කියලා. දැන් මේ වගේ අවස්ථාවලදී අර අපිට data හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද සමහර රාජ්‍ය ආයතනෙක වෙන්න පුළුවන් ඒ දේ තියෙන data ඔච්චර හොඳට maintain වෙලා නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කරලු තමයි මම හිතන්නේ ගොඩක්ම අවස්ථාවල නැත්තම් අර ඒකේ අර ටෙක්නිකල් පැත්තේ අතරම ගොඩක් දේවල් හොයාගන්න තියෙනවා අතරම. අපිට තියෙන තවත් කාරණයක් තමයි ડોક્ટર දර්ශන දැන් මේ 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 ක්‍රියාවලිය ඔක්කොම යූස් කරපුවාන් පස්සේ අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරන කට්ටිය කියන්නේ දැන් අපි මේක ලංකාවට ගොනු කරොත් එහෙම අයිඩියා එකක් තියෙනවා මේ ලංකාවේ IT ස්ටාෆ් එක. එහෙම නැත්නම් මේ ලංකාවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන කට්ටියගේ ක්වොලිටි එක වැඩි ලෝකෙට ගියාම කියලා. ඒ ඒ ඒ කතාව ඔබ දකින්නේ කොහොමද? ඇත්තම ගුරුවරයෙක් විදිහට සහ ඒ කතාවේ ඇත්තක් තියෙනවා සහ එහෙම කොහොමද වෙන්නේ? ඒ කියන්නේ කොහොමද මේ අපේ ලංකාවේ ID කරන අය ලෝකෙට ගියාම ඒගොල්ලෝ එකපාර හොඳ වෙන්න මොකද්ද තියෙන? එහෙම වෙනවද? එහෙම වෙනව නම් මොකද්ද ඒකේ තියෙන පසුබිම් කතාව? මට යා අනිතට වෙන ලෝක අනිතට ගොඩක් ඉස්සරහින් ඉන්නවා හෝ පිටිපස්සෙන් ඉන්නවා කියලා මට හිතෙන්නේ නැහැ. ඇත්තම ඒ මට එහෙම ඉගෙන නිශ්චිත අදහසක් නැහැ ඒගොල්ලෝ පිටිපස්සෙන් ඉන්නව හෝ දිගින් ඉන්නව කියලා මට හිතෙන්නේ. ඇත්තම සෑහෙන උනන්දුවක් තියෙනවා ගොඩක් දෙනෙක්ගේ සහ මේ එකම තැනක් තමයි මම හිතන්නේ පොඩ්ඩක් අර මේ අපිට මේ ඒ ඒ සම්බන්ධයෙන් මේ දැනුම ලබා ගැනීමදී හෝ ඒ ගැන මොන හරි ඩෙවලොප් කරන්න ගියාම මම හිතන්නේ ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තැනක් තමයි මේ අර මූලික දැනුම මූලික සංකල්ප සහ ඒ ගණිතමය දැනුම සමහර වෙලාවට මේ ඉගෙන අපි එක හරියටම ලබා ගන්න නැතුව අපි මොන හරි ටූල් එකක් හදලා ඉක්මනට ඒක ඩෙවලොප් කරන්න කිව්වොත් සමහරට අපි හිර වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් આવත ඒ අර මොකද ඒක වැඩ කරන විදිහ අපිට හරියටම අවබෝධයක් නැති වුණොත් අනේ ඒක තමයි මම හිතන්නේ අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් තියෙන ටූල්ස් එක ඇත්තටම බොහොම ඉක්මනට මොඩලයක් ඩෙවලොප් කරන්න පුළුවන්. හැබැයි සමහරලාට අර මූලික සංකල්ප වලට අපි ටිකක් අවධානය යොමු නොකරොත් එතෙන්දී ගැටලුවක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ ආරෙන්න මට හිතෙන්නේ අපි කියන්නේ එහෙම පිටිපස්සෙන් ඉන්නවහු අතරම එකාතකින් දැන් මේ වගේ ශේෂ්ත්‍රයක එහෙම අර ලොකු ગેප් එකක් හිටින්න තියෙන අවස්ථාව අවමයි. මොකද මේ දැනුම ගොඩක් කියන්නේ දැනුම ගොඩක් ඩෙමොක්‍රටයිස් වෙලා තියෙනවා. කියන්නේ අපි නම් වෙන මොකක් හරි ෆීල්ඩ් එකක් ගත්තොත් අපි තුම් නියුක්ලියර් ෆිසික්ස් හරි මොකක් හරි එකක් ගත්තොත් දැන් ඒ වගේ දෙයකදී ඒ දැනුම ලබා ගන්න ඇත්තරම ගොඩක් භෞතික සම්පත් වonne එකට සමානට මේ ඊකට මොකක් හරි තියෙන විශ්වවිද්‍යාලයේ ලැබ් වුණේ. එතකොට ඒදෙන සුළු පිරිසක් ගතේ නේද නමුත් දැන් මේ වගේ දෙයක ඊට වඩා ගොඩක් මේ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හෝ එහෙම විශේෂ අවස්ථාවකුත් නෑ අතරම මේ ස්කෝලෙන් ළමයිගුණත් ඒක එයාට හැකියාව දිනනවා උනන්දු තියනවා නම් මේ එයාට ගොඩක් හොඳ දෙයක් කරන්න පුළුවන්. අනිත් එක තමයි මට හිතෙන්නේ අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ මේ දැන් අපි මොන හරි ඉනෝවේටිව් දේවල් කරන් දැන් මේක ඇත්තම ඉතර විදිහක ටූල් එකක් නේ. එතකොට මේ ටූල් එක යොදාගෙන අපි කොහොමද මේ ඉන්ට්‍රෙස්ටිං දේවල් කරන්නේ? සා ලංකාවේ තියෙන ප්‍රශ්න වලට කොහොමද ඒක ඇප්ලයි කරන්නේ? ඉතනදී මොකද සමහර ගොඩක් කලාවල ඉන්නේ දැන් අපි හිතමු අපි දැන් ඔන්ලයින් ටැක්සි කම්පැනි තියෙනනේ. දැන් මේ ටැක්සි කම්පැනි වල අපි ගත්තොත් ගොඩක් කලාවට වෙලා තියෙන්නේ පිටරටේ තියෙන එකක් බලලානේ අපි හදන්නේ ගොඩක් කලාවට. දැන් එහෙම නැතුව අපිට පුළුවන් නම් අලුත්ම මේ අදාස් නිර්මාණය කරගන්න. එතකොට ඒ වගේ දෙයකදී මේක යොදා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම ලේසියෙන්. එතකොට අපිට සමහර විට අපිට බ්‍රෑන්ඩ් හදා ගන්න පුළුවන්. يعني අපිට අපේම software brand හදාගෙන ඒක මේ විදේශ රටවලටත් මාකට් කරන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා මම හිතන්නේ යම් ප්‍රමාණයක්. නමුත් ඒ පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් ඒ දෙක තමයි මම හිතන්නේ අපිට පොඩ්ඩක් සහ ડોක්ටර් එතකොට ඔව් ડોක්ටර් දැන් මේ තවත් කාරණයක් තමයි දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යූස් කරගෙන එන ගොඩක් ඩෙවලොප්මන්ට්ස් අපේ ලංකාවේ සහ ලෝකේ හරහා මේ
දැන් මේකේ ප්‍රයිස් එකක් තීරණය වෙනවානේ මේ 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 හැම කරන එකම දැන් මේකේ තියෙන මෑන් පවර් එක නිසා මේකට මේ දාන මහන්සිය නිසා මේකේ යම් කිසි විතර මිලක් තීරණය වෙනවා මේ මේ කරන ප්‍රොඩක්ට් එකේ හරි සොෆ්ට්වෙයාර් එකේ හරි එතකොට නමුත් දැන් මේ කාරණේත් එක්ක මේ 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 මෙච්චර ලේසි නම් කියන්නේ මෙච්චර ලේසි කියන්නේ මේ ඇක්සස් එක ලේසි නම් කියන්නේ වෙන ඔබ කිව්වා වගේ වෙන අංශයකට යන්න තියෙන බැරියර්ස් වැඩි. ඒ කියන්නේ යම් කිසි මට්ටමකට මුදල් තියෙන්න ඕනේ. නමුත් මේකේ එන්ට්‍රි එක ලේසි වගේ. එහෙම එන්ට්‍රි එක ලේසිද ඇත්තටම මේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉගෙන ගන්න කෙනෙකුට හරි මේ මේක ෆලෝ කරන්න යන කෙනෙකුට හරි මේ ඇතුළත් වීම ලේසිද? ඔව් මම පොදුවේ ගත්තාම IT ෆීල්ඩ් එක නම් එක කියන්න පුළුවන් නේද? කියන්නේ IT ෆීල්ඩ් එක ගත්තාම ලංකාවේ රටක ගොඩක් කියන්නේ IT ෆීල්ඩ් එකේ growth එකක් වෙන්න හේතුව මම හිතන්නේ ඒකයි. අපිට මූලික ප්‍රීරය හරි අඩුයි. දරන්න ඕනේ පිරිවැසා ඒකේ නොලෙජ් එක ගොඩක් අවේලබල් ගොඩක් ඇර. එතකොට එකම බැරිය එක වෙන්නේ ඉතින් තමන්ගේ ඉන්ට්‍රස්ට් එක සහ කියන්නේ යම් කිසි ඒකට යම් කිසි මම හිතන්නේ එක්තරා විදිහක ඒක නියං ආර්ට් ෆෝම් එකක් වගේ නේ අර යම් කිසි ඉගෙන ගත්තරම සමහරලාට ඒක බැරි වෙන්නත් පුළුවන් ඒක මේ ඉතින් යම් කිසි හැකියාවක් තියෙන්නත් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දැක් ඕනෙන නමුත් ඒක ඒ ඇරෙන්න අර භෞතික මේ වශයෙන් ලිමිටේෂන්ස් ගොඩක් අඩුයි කියලා මට නම් හිතෙන්නේ. එතකොට මේ දැන් එහෙම තියෙද්දි මීට වඩා ඇයි මේ ඇයි ඒ වගේ يعني ඒ වගේ ආ මීට වඩා එන්නේ වගේ ප්‍රොඩක්ට්ස් ඔව් ප්‍රොඩක්ට්ස් එන්නේ නැත්තේ කියන එක ඒක මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් අර ඒක මම හිතන්නේ ඒක ආර්ථික පැත්තකුත් තියෙනවා. මොකද දැන් අපි අපේ රටේ ගොඩක් ආයෝජන වෙන දේවල් බලහම ඒක අර අලුත් දේවල් වලට ආයෝජනය කරන්න මම හිතන්නේ ආයෝජකයෝ ටිකක් පසුබට වෙනවා කියලා මට හිතෙන්නේ. අර කියන්නේ අපි හිතමු දැන් T factory එක ආයෝජනය කරන්න හයි එහෙම නැත්නම් AI related product එක ආයෝජනය කරන්න කියන අවස්ථාව આવොත් ගොඩක් වෙලාට ආයෝජකෙක් කියන්න ඉඩ තියෙනවා අර අරගේ return එක ගොඩක් වෙලාට අනිවාර්යම වෙනවා කියලා හිතලා කියන්නේ T factory එක ආයෝජනය කරොත් සෑහෙන්න ඒක ගැන risk එක අඩුයි. ඉතින් ඒක මම හිතනවා එතන ආර්ථිකයේ සහ ඒ ආයෝජනය වෙන විදිහේ ප්‍රශ්නකුත් එතන තියෙනවා කියලා කියන අලුත් AI විතරක් නෙමෙයි generally ගත්තාම ඕනම තාක්ෂණික ශාස්ත්‍රයකට පොඩ්ඩක් ආයෝජන අඩු ගතියක් තියෙනවා කියලා මට හිතෙන්නේ. අනිත් එක මම හිතන්නේ අපි කොහොමත් අර entrepreneurs ලා විදිහට අපි හිතන අඩුයි කියලා මට හිතෙනවා. අපි රටක් විදිහට අපි ඒ පැත්ත ටිකක් අඩුයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ දෙක මම හිතන්නේ බලපානවා කියලා මට හිතෙන්නේ. අපි ගොඩක් වෙලාට AI හරි machine learning හරි ඉගෙන ගත්තත් අපි උත්සාහ කරන්නේ වෙන company එක පිටරට job එකට යන්න. ඒ වගේ දැන් එතකොට මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම හේතු කියලා. දැන් මේ ශාස්ත්‍රය බැලුවාම විදේශීය රටවල දැන් විශේෂයෙන්ම එක්සත් ජනපදයේ මුල් කරගෙන මේ ශාස්ත්‍රය ගොඩක්ම ඩිවලොප් වෙලා තියෙන ඉතින් දැන් ඇත්තරම මට හිතෙන්නේ ගොඩක්ම දකින්න තියෙන දේ තමයි මේ ඒ කියන්නේ මේ ප්‍රධානතරේ කම්පැනි කීපයක් තමයි මේක මේ ශාස්ත්‍රය ඉස්සරහට ගෙනියන්නේ Google Facebook Microsoft වගේ ප්‍රධාන කම්පැනි ඒගොල්ලෝ ගොඩක් ආයෝජනය කරලා. ඒතොර ඇත්තරම ගත්තාම මේ දැන් ඇකඩමික් ෆීල්ඩ් එකටත් වඩා ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහින් ඉන්නවා කියනත් පුළුවන් එතෙන්දී. ඉතින් එතෙන්දී අර ඒගොල්ලෝ ඒක භාවිතා කරනවා ඒගොල්ලන්ගේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ගන්න සහ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් තව ඩිවලොප් කරන. ඉතින් ඒ එතෙන්දීත් අපිට පේන්නේ අර ඒ ඔන්ටර්ප්‍රනර්ෂිප් එකත් එක්ක තමයි ඒක ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ කියලා මම හිතන්නේ. එතෙන් ඒක තමයි මම හිතන්නේ අපිත් ඉය යුත්තේ කියලා. ඒක දැනට තියෙන සමාගම් ගත්තත් ඒ සමාගම් ඇතුළෙත් ගොඩක් දේවල් තියෙන පුළුවන් කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ දැනට අපි හිතමු අපේ තියෙන බැංකු එහෙම නැත්නම් අපේ වතු ආශ්‍රිත සමාගම් ওই ගොඩක් සමාගම් තියෙනවා විවිධ ශාස්ත්‍රවල. ඒ සමාගම් ඇතුළෙත් මම හිතන්නේ තව මේ පැත්තට පෙරලීමක් කරනවා නම් හොඳයි. කොහොමද අපි ඒ යොදා ගන්න කියලා දැනටත් එහෙම තියෙනවා. මම හිතන්නේ තව ඉස්සරහට ඒක කරන්න පුළුවන් සහ අලුත්ම අදහස් අලුත්ම ප්‍රොඩක්ට්ස් කොහොමද ඩිවලොප් කරන්න කියන එක ඒක එතන පොඩි ආකල්පයේ සහ මේ අපි කොහොමද ඒක ගැන හිතන්නේ කියන එකේ වෙනසක් තමයි මම හිතන්නේ ගොඩක්ම අපි තියෙන්න ඕනේ කියලා මම හිතන්නේ. මොකද එකක් දෙයක් තමයි දැන් මේ ශාස්ත්‍රය යොමු වෙන අයත් වැඩි වෙන්න එක පෙළඹීමක් කරන ඒ පැත්තේ අවස්ථා වැඩි වෙන නම් ඒ පැත්තේ ඉන්ඩස්ට්‍රියක් තියෙන්න ඕනේ. ඉතින් අර ඒ දෙක ඒකෙත් සම්බන්ධයක් තියෙනවා. ඩ.
ඩොක්ටර් දැන් තවත් කාරණයක් තමයි මේ 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 ෆීල්ඩ් එකට අදාළව දැන් මේකේ මේ එතිකල් සයිඩ් එකකුයි අනෙතිකල් සයිඩ් එකකුයි දෙකක් තිබීම. ඒ කියන්නේ ඇත්තනම නීත්‍යානුකූලව සහ හොඳ වැඩවලට යොදාගන්න එක හැමදේම තියෙනවා ඒක. නමුත් මේ ෆීල්ඩ් එක ගොඩක් දෙනාට බලපාන කාරණයක් තමයි මේ සෝෂල් මීඩියා ඒවා මේවත් සමග මේ මේකේ මේ එතිකල් පැත්ත සහ අනෙතිකල් පැත්ත. කොහොමද කෙනෙක් ඒ කියන්නේ නොදැනුවත්ව මේකට ඇදී යන්න පුළුවන්ද නැත්නම් මේ අනෙතිකල් දෙයක් කරනවා නම් ඒක ෂුවර් අපි දැනගෙනද මේ අනෙතිකල් දෙය කරන්නේ නැත්නම් වරදට පොළඹවා ගන්න පුළුවන්ද නොදන්න කෙනෙක්ට ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් වගේ හැකින් වලට වගේ නැත්නම් මොකක් හරි වෙන මැෂින් ලර්නින් ප්‍රොසෙස් එකකට වගේ දෙයකට යොදා ගන්න පුළුවන්ද ඒ කියන්නේ අපි කල්පනා වෙන්න ඕනේ මොන වගේ දේවල් ගැනද මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් නෑ ජෙනරලි IT හරි ටෙක්නොලොජි රිලේටඩ් ප්‍රශ්නයක් නේද ඒ කියන්නේ අර AI පැත්තටම ස්පෙસિෆික් දෙයක් නෙමෙයි මම හිතන්නේ දැන් මම AI වලට ස්පෙસિෆික් කතා කරොත් එතිකල් පැත්ත ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ ගොඩක් ඒ පැත්තේ විශේෂඥයන් මතු කරලා තියෙන විදිහට. ඒ කියන්නේ එකක් තමයි ප්‍රයිවසි කියන එක. දැන් අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ඩේටා ගන්නවා. එතකොට ඒ ඩේටා උඩනේ ගොඩක් දේවල් කරන්නේ. එතකොට ඒ ඩේටා කොහොමද අපි යොදාගන්නේ? ඒවා තර්ඩ් පාටියක් එක්ක ෂෙයා කරනවද? දැන් ඒ ඩේටා යොදාගනිද්දී අපි කොහොමද ඒවා ඒකෙන් එයාගේ පුද්ගලිකත්වයට හානි නොවන විදිහට කටයුතු කරන්න කියන එක මම හිතන්නේ ඒක තමයි අපි අත්තරම ලංකාවේ ඒ ගැන එච්චරම මම හිතන්නේ එච්චරම ලොකුවට හිතන්නේ නැහැ නමුත් මම හිතන්නේ බටහිර රටවල ඒගොල්ලෝ ගොඩක් ඒ ගැන මේ හිතනවනේ කොහොමද මගේ ඩේටා මගේ හෙල්ත් කෙයාර් ඩේටා මගේ ෆයිනෑන්ෂල් ඩේටා කොහොමද අනිත් අය යොදාගන්නේ කියන එක. ඉතින් ඒක හැබැයි ජෙනරලි අපි හිතනවා අපි ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මොකද අපි විශේෂයෙන්ම අපි විදේශ රටක් එක්ක අපි ගනුදෙනු කරන්න ගියොත් වෙනත් රටක ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න ගියොත් ලංකාව ඇතුළේ වුණත් ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඒක ඒක මම හිතන්නේ හිතන්න ඕනේ පැත්තක්. අනිත් එක තමයි මේ දැන් ජෙනරලි AI එක ඇත්තම ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක උදාහරණයක් විදිහට මේ මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නද මම අර ප්‍රසන්ටේෂන් එකේ තව ෂෙයා කරන්න. අපි සර් රෙඩි වෙනකම් මම පොඩි කාරණයක් මතක් කරන්නම් අපේ මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මේ අපේ chat screen එක අපි use කරන්නේ සාමාන්‍යයෙන් මේ වැඩසටහනේ මේ මේ වගේ resource person ගෙන් ප්‍රශ්න අහන නමුත් අපිට පේනවා මේ personal pages promote වෙනවා page එක කරන එක හොඳයි නමුත් මේ වැඩසටහනට බාධා වෙන විදිහට ඒක කරන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණේ අපේ සහතික පත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඔබ ලබා දීලා තියෙන අපිට දීලා තියෙන email එක අනුව විතරයි. එහෙම නැතුව මේ වෙන link එකක් මාර්ගෙන් අපි ඒක share කරන්නේ නැහැ. ඉතින් මේ මෙතන මේ ලින්ක් එකක් ෂෙයා වෙනවා මේ සර්ටිෆිකේට් එක ගන්න මේ අහවල් channel එක subscribe කරන්න කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔබට ඒ විස්තර අපේ social media එකෙන් directly අපිත් එක්ක කතා කරලා ගන්න පුළුවන්. ඒ මතක් කිරීමත් සමග ડોක්ටර් යා මම මේක වීඩියෝ එකක් ගත්තා මේක අර generative learning කියලා දැන් ගොඩක් කතා වෙන පැත්තක්. ඒ කියන්නේ දැන් මේ මේ වීඩියෝ එකේ ඇත්තරම තියෙන්නේ මේ මේ මෙයාගේ කියන එක ඇත්තරම ඔබාමා කියන වගේ generate කරලා දෙනවා. එතකොට දැන් මේ වගේ දෙයක් ඇත්තරම මේ ඇහෙනවද වීඩියෝ එක? වීඩියෝ එක ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැහැ. ආ කවන්නේ මම හිතන්නේ අර ඔඩියෝ එක ෂෙයා කරලා නැහැ. කොහොම හරි ඒක අදහස මම හිතන්නේ පැහැදිලිද? ඒ කියන්නේ මෙයා කියන දේ ඔබාමා කියන වගේ දෙනවා. ඒතර අර ගොඩක් දැන් ඔය අලුත් අර ටර්මිනේටර් ෆිල්ම් එක හැම බලනවා නම් ඔයගලන්ට මතක ඇති අර මුලදී මේ ආනෝල්ස් වාසනගේ අර තරුණ කාලේ ක්ලිප් එකක් තියෙනවා. දැන් ඒක ඒක බොහෝ දුරට ඒ වගේ හදපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා නෙමෙයි ඉන්නේ අර එයා ජෙනරේට් කළා. ඉතින් අන්න ඒ වගේ. ඒතකොට ඒ වගේ දෙයක් ඉදිරියේදී ඒ කියන්නේ කවට හරි අපි හිතමු කවුරුහරි ජනාධිපතිවරයෙක් කියලා අදාළව නැති කතාවක් කියනවා. දැන් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොකද වීඩියෝ එකක් ගත්තාම අපි එවිඩන්ස් කියලා ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් දැනටත් සමාඩ වෙනවද දැන්නේ? මොකද ඒවට අදාළ තාක්ෂණය නම් මම හිතන්නේ දැනටම තියෙනවා. ඊළඟට දැන් ඒ වගේ ඉෂුස් එන්න පුළුවන්. අනිත් එක මම මේ තව දෙයක් මට අතර කතාන හිතුව මේ උබ කා ක්‍රෑෂ් එක ගැන ගොඩක් අහන්න ඇතින් මේ මම 2018 වෙනුනේ මේක අර උබ ඔටොනමස් වෙහිකල් එකක් මේ ටෙස්ට් රන් එකක් යද්දි මේ කාන්තාවගේ ඇඟ හැදිලා ඒ කාන්තාව මැරුණා. ඒතර දැන් මෙතනදී මේ ඒ කාන්තාව මේ මරනකොට මේ මෙයා තමයි මේ ටෙස්ට් ඩ්‍රයිවර්. ඒ කියන්නේ එයා නිකන් කාර් එක ඇතුලේ ඉන්නවා. මේ එයා කරන්නේ ඇත්තටම මොකක් හරි ක්‍රෑෂ් එකක් වුණොත් නවත්ත ගන්න ඉන්න මිසක් කාර් එක ඉබේ යන්නේ. එයා කාර් එක හොඳට යන හින්දා එයා ඇත්තටම මේ වෙලේ TV series එකක් බලපන් ඉන්නලා තියෙන්නේ. ඉතින් ඒකින්ද පස්සේ තමයි එයා දන්නේ හැප්පුණා කියලා. කොහොම හරි මේ සිද්ධියේදී මේ මට මතක විදිහට මේ ටෙස්ට් ඩ්‍රයිවර් හිටපු එක්කෙනාව එයාට
දැන් දකිනවා මේ හරි එයා දැන් දැක්කා මේ මේ හැප්පුණා කියලා එතකොට හැප්පිලා ඉවරයි එතකොට මේ ඒකෙදි අන්තිමට නීතිමය පියවර ගත්තේ මම දැකපු විදිහ මේ මේ ඒ ටෙස්ට් ඩ්‍රයිවර්ට දැන් ඇත්තරම එයාට එයාගේ වැරද්දක් තියෙනවා නමුත් එයාට කරන්න දෙයක් නැහැ මොකද ඇත්තරම මේකේ සොෆ්ට්වෙයාර් වල වැරද්දක් නේ එතකොට ඒ සාමාන්‍ය කායිකේ අඳුර ගන්න ඕනේ ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා ඉතින් අඳුර ගන්න බැරි වුණා එතකොට කවුද ඒකට වග කියන්න ඕනේ කියන්නේ ඒක ඩිවෙලොපර්ද වග කියන්න ඕනේ එහෙම නැත්නම් ඩේටා කලෙක් කරපු වෙනාද මේ හાર્ඩ්වෙයා ඉෂුව එකද ඒ වගේ ප්‍රශ්නත් එන්න පුළුවන් දැන් සමහරට අපි හිතමු කාර් එකට අපි සාමාන්‍ය වාහනයක් කියලා අපි ඩිෂන් ගන්න ඕනේ කියන්නේ මේ අපි සමහරට දෙන්නෙක් ඉන්නවා ඉස්සරහා මේ අපි දැන් කවුරු හරි හැප්පෙනවා දැන් කවුරු කවුද හැප්පන්නේ කියලා ඒ කියන අඩු හානියක් වෙන්න කොහෙන්ද යන්නේ කියලා අපි තීන්දුවක් ගන්නවා එතකොට ඒක මැෂින් එකනේ තීන්දුව ගන්න ඕනේ අන්න ඒ වගේ ඉෂුස් එහෙම එන්න පුළුවන් දැන් ඉතින් ඒ වගේ දේවල් සමහරට අනාගතේ එන්න පුළුවන් ප්‍රශ්න දැන් මේකත් එක්ක තව දෙයක් තමයි අත්‍තරම මේ ethical පැත්ත අපි කතා කරොත් මේ අපිට මේ සමහර දේවල් දැන් විශේෂයෙන් සමාජීය බලපෑම කියන්නේ හිතන්නකෝ දැන් දැන් ඔටොනමස් vehicle ම ගත්තොත් අපි හිතමු දැන් හැම vehicle එකම ඔටොනමස් වුණොත් ඩ්‍රයිවිං කරන අයට මොකද වෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්නත් එනවා. ඊළඟ කෝල් සෙන්ටර් රැකියාවන් පිළිබඳව. රැකියාව. දැන් කෝල් සෙන්ටර්ස් ඔටෝමේට් කරන්න මම හිතන දැනටම Google සමාගමෙන් එහෙම අර කියන අපිට කෝල් සෙන්ටර් එකට කතා කරලා තනි ක්‍රම software එකකින් අපිට මිනිස්සෙක් එක්ක ඔය කතා කරන මට්ටමට develop කළා දින දැනටම මම හිතන්නේ දැන් ඉන්දියා වගේ රටක සමහර මිලියන ගණන්ක් ඇති කෝල් සෙන්ටර්ස් වල රැකියා කරන අර ස්ලම් ඩොග් මිලියනේ ෆිල්ම් එකකින් පෙන්නන. එතකොට ඒ වගේ එතකොට දැන් ඒ රිප්ලේස් වෙන රැකියා වලට රැකියා සාමාන්‍යයෙන් අර ඕනම තාක්ෂණයක් එක්කදී රැකියාවක් නැති වෙනවා. ඒ කියන්නේ හැබැයි ඒ වෙනකොට වෙන රැකියාවක් එනවා. ඒ කියන්නේ උදාහරණයක් විතර දැන් කරත්ත නැති වෙලා වාහනේදී කරත්ත ලෝපයගේ රැකියා නැති වෙලා වාහන එනකොට රැකියා එනවා. හැබැයි දැන් වාහන ලෝනාගේ රැකියා නැති වෙලා ඔටොනමස් vehicle එනකොට අර ඒ ප්‍රමාණයටම රැකියා ඇයිද කියන ප්‍රශ්නයක්. ඉතින් එතකොට ලොකු සමාජීය බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් හිතන්න පුළුවන්. සාමාන්‍ය හැබැයි අපිට ඩෙවලොපර් කෙනෙක් විදිහට අපි හිතන්න වෙන්නේ ප්‍රයිවසි පැත්ත ඊළඟට තව එක දෙයක් මට අතර කියන්නව තිබුණා මේ කියන්නේ බයස් එක කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගමුකෝ අපිට දැන් ලෝන් එකක් දෙද්දී අපිට පුළුවන් මැෂින් ලර්නින් මොඩල් එකක් හදන්න එයාට ලෝන් එක දෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ කලින් ලෝන් ගත්ත එකේ data වලින් අපිට බලන්න පුළුවන් එයාගේ ethnicity එක, එයාගේ වයස, gender එක, රැකියාව ඒ ඔක්කොම මත අපි train කරන මොඩල් එක. ඒතර මේ මොඩල් එකෙන් predict කරනවා මෙයාට මේ අලුතෙන් කෙනෙක් ආවොත් මෙයාට ලෝන් එක දෙන්න හොඳද නැද්ද කියලා. මොකද ගියවයිද නැද්ද කියලා sure නැති නිසා. දැන් එහෙම මොඩල් එකක් හැදුවොත් දැන් අපි තුම එක්සත් ජනපදයේ මොඩල් එක හැදුවා කියලා. එතකොට එක්සත් ජනපදයේ සමහරට මේ මොඩල් එකෙන් කළු ජාතිකයෙක් apply කරොත් එයා කියන්න පුළුවන් එපායි කියලා දෙන්න. සමහර එයාට දුන්න data වල ගොඩක් කළු ජාතිකයෝ ලෝන් ගියලා නැහැ කියලා. දැන් මොඩල් එක දන්නේ නැහැනේ මේකේ වාර්ගික වෙනස් කරලා සැලකීමක් වෙනවද එහෙම කියලා. එයා බලන්නේ data. එතකොට අන්න ඒ වගේ දැන් එතෙන්දී කවුරු හරි දැන් එයා කියලා නඩුවක් දැම්මොත් මට මෙහෙම වාර්ගික වෙනස්කමක් කරා කියලා එතෙන්දී මොකද කරන්න කියලා අන්න ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා ඉතින්. ડોક્ટર ගයන් ජයරත්න ඔය ප්‍රශ්නේ අහලා තිබ්බා මේ human resource පිළිබඳ ප්‍රශ්නේ අපි ඒක අදහසක් ගත්තා. අපේ සොනාලි ෆර්නැන්ඩෝ ප්‍රශ්නයක් අහලා තිබුණා හැබැයි මට ප්‍රශ්නේ මිස් වුණා මේ chat එකේ අද ගොඩක් මේ වෙනත් දේවල් share වෙනවා ඒ නිසා මට ප්‍රශ්නේ මිස් වුණා. සොනාලිට පුළුවන් ඒ ප්‍රශ්නේ directly ડોક્ટર දර්ශනගෙන් අහන්න සොනාලිට මම ඇහෙනවනම්. සර් මම ගොඩක්ම කතා කරේ දැන් දරුවෝ ඉගෙන ගන්න දරුවන්ට මේ විෂය ගැන ඉගෙනීමට අවස්ථාවක් තියෙන්නේ මොන විෂය ධාරාවෙන් හැදෙනවද උසස් පෙළට යනකම් හදාරන්න පුළුවන් AI පිළිබඳ දැනුමක් ලබා ගන්න පුළුවන් සමහර ළමයි ඉන්නවා සර් ෆෝන් එක කියන්නේ මේ සම්බන්ධව කිසිම දැනුමක් නැති ළමයි ඉන්නවා සමහර ඒගොල්ලෝ යූස් කරන්න දන්නේ නැහැ ඒගොල්ලන්ට අතට අහුවෙන විදිහට තමයි යන්නේ. එතකොට මේක විෂයක් විදිහට අනිවාර්යෙන් දැම්මොත් හොයි නේද IT වගේ විෂයක් තියෙනකොට නැත්තම් මැත්ස් කළොත් විතරමද මේක ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. දැන් අර ගණිතමය දැනුම කියන එක මම හිතන්නේ ඒක තනියෙන් ගන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි ඉතින් අර උසස් පෙළට ගණිතය කරොත් ඒකේ යම් ඇඩ්වාන්ටේජ්ජක් තියෙනවා කියලා මට හිතෙනවා.
अवश्य प्रमाण तीन प्रमाण धनगण प्रयोजन तीन पास ईटी कंपनी प्रयोजन गुडकट विन दल संबंध गुडक दमाइ समहार आडीनो डिवैस मरंग प्रोग्राम कर पड़ी पड़ी ईओटी अप्लीकेशन साधनेसी करो डिवैस सैकल करना इन प्रदीप कथागरिकोटी प्रयोजन अनिवार्य गणित मैं गणित प्रश्न अदाल गणित मे धनम अभी लबागंड ओन तर मार्ग तीन ऑनलाइन मटन प्रधान आशावाक मेकमेत्र बल पड़ा आगे आशावाक अभी फील्ड सामे आशा तीन विन करना विश्वास डेवलपमेंट प्रश्न हरियट पारकट एडमेंट को परिवर्तन गुडाक संबंध मठ इतने पोदे ऐडिया शेयर अभी शेयर मन अभी वेरदिया हो ගොඩක්ලාට අපි බිස්නස් එකක් අපි මොන හරි අලුතෙන් අයිඩියා එකක් ඩෙවලොප් කරන්න යනකොට අපි හිතනවානේ අපි සාමාන්‍ය අයිඩියා එකට අපි කැමතිනේ අපි ඒකට ඇටච් වෙනවානේ ඊට පස්සේ අපි හිතනවා මේක අනිවාර්යයෙන්ම හරියනවා කියලා අපි ගොඩක්ලාට අපි පොඩි අර නිකන් ෂීල්ඩ් එකක් දාගන්න ඕනේ කියන්නේ ඒකට එන විවේචන වලට අපි කැමතිත් නැහැ එහම සමහරවිට අපි ගොඩක් කාලය සහ ශ්‍රමය වැය කරන්න පුළුවන් මේ එච්චර වැඩක් නැති දෙයකට अभी एंजल इन्वेस्टर्स इनगोलो मुलावस्था अभी आयोजन प्रश्न
ඒ තත්ත්වර ඩිවලොප් කරගත්තත් මම හිතන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් සම්බන්ධ කරගෙන මොකද දැන් මාකටිං වගේ දේකට ලොකු වියදමක් යන හින්දා ඒක අපිට දරන්න අමාරු හින්දා හැබැයි මේ මේ වගේ ෆීල්ඩ් වල විශේෂයෙන් ටෙක්නොලොජි ෆීල්ඩ් එකේ සහ මේ වගේ ෆීල්ඩ් වල ආරම්භක ආයෝජනේ හරි අඩුයි අඩුවෙන් අපිට මොකක් හරි දාගන්න පුළුවන් ඒ කියන්නේ අපිට ගොඩක් ෆ්‍රී සොෆ්ට්වෙයාර් තියෙනවා cloud එකේ දාගත්තොත් අපිට මුලදී දරන්න වෙන පිරිවැ ගොඩක් අඩුයි ඒක මම හිතන්නේ ගොඩක් හොඳයි වෙන වෙන මේ අපි හිතමු මෙකැනිකල් ඉංජිනේරින් හරි මොන හරි ඒ වගේ පැත්තක ආයෝජනය කරන්න කිව්වොත් මුලදීම සෑහෙන ආයෝජන කරන්න වෙනවා අපිට equipment වලට ඒ factories හදන්න එහෙම ඒ වගේ දෙයක් අනිත් ගාන software වල අර يعني replication cost එක හරි අඩු වෙන එක නේ එකපාරක් හදුවර පස්සේ ඒක ඒක ආයෙත් නිර්මාණය කිරීමක් කියලා අමුතු වියදමක් නැහැ නේ ඒක හිඳ මේ ඒ පැත්තෙන් මම හිතන්නේ මොන හරි අපිට මේ ඉක්මනට මාකට් එකට දාගන්න ලේසියි කියලා නේ ඔව් ડોક્ટર දර්ශන අපිට මේ ප්‍රශ්න කිහිපයක් මේ personal chat එකිනුත් යොමු වෙලා තිනවා මම තව එකකට අපිට වෙලාවත් එක්ක අපිට බැලන්ස් කරගන්න වෙනවා වැඩිපුර මහාන කාරණයක් තමයි මේ මේ ලංක දැන් මේ මේකට අධ්‍යාපනය ලබා ගැනීමේදී ලංකාවේ තියෙන අධ්‍යාපන මට්ටම සහ අපේ ලංකාවේදී ලබා දෙන අධ්‍යාපනය නිසා ජාත්‍යන්තරයට ගිහිලා මේ දේවල් ඉගෙන ගන්න ඒ ඒ ලංකාවෙන් හම්බෙනේ මූලික හෝ ඒ දැනුම ඇද්ද කියන කාරණය මට හිතෙනවා ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඕ ලෙවල් අපි හිතමු ඕ ලෙවල් දක්වා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ළමෙක් බලුවොත් එයාට ගන්න භාෂා දැනුම ගණිතමය දැනුම නම් තව ටිකක් හදා ගන්න වෙනවා ඒ කියන්නේ අපි ඒ ලෙවල් ගණිතමය දැනුම කිව්වොත් අපි ඒ ලෙවල් මුල අවුරුද්දේ ගන්න ගණිතමය දැනුම කියලා ඒ ටික හැබැයි අර අර ළමේකට ඒ කියන්නේ ආසාව තියෙනවා නම් එයාට ඒක ඉච්චන අමාරුවක් නැහැ මම හිතනවා ඒ කියන්නේ දැන් IT විෂය දාරාගෙන මම එච්චරම දැනුවත් නැහැ සාමාන්‍ය පෙළ IT විෂය දාරාගෙන නමුත් මට හිතෙනේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ගැන වගේ දේවල් ගැන සෑහෙන දැනුවත් වීමක් තියෙනවා අනිතේ මම දකින්න දෙයක් තමයි ගොඩක් YouTube channel වගේ ඔය ගොඩක් يعني පාසල් යන වයස ළමයි ගොඩක් දේවල් කරනවා අතරම ඔය device අරගෙන ඒවා program කරන ඒවා gaming ගැන channels ඉන්න දේවල් technology ගැන සෑහෙන උනන්දුවක් තියෙනවා ඉතින් මට හිතෙනවා මේ එහෙම ගැටලුවක් නැහැ අර ගැටලුවක් තියෙන උතන අර ප්‍රාග්ධනේ හොයාගන්න ගැටලුවක් වෙන්න පුළුවන් අතරම එතෙන්දි මම හිතන්නේ ඒක ව්‍යාපාර ශිෂ්‍යයෙ ඉන්නටත් එතෙන්දි යම් ඒගොල්ලන්ටත් පුළුවන් නම් ආයෝජනය කරන්න වැඩිපුර ඒ ශිෂ්‍යයට මම හිතනවා ඒක හොඳ දෙයක් වෙයි කියලා මේ ඒ ආරෙන්ද මම හිතන්නේ එහෙම මේ සා අපි අර අලුත් කියන්නේ අලුත් අපි දැන් මොන හරි දකින දෙයකින් අපිට පුළුවන් නම් අලුත් අලුත් අදහසක් ගන්න දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වල ඔන්ලයින් ලර්නින් හැමෝම කරනවානේ ඒතර දැන් අපි හිතමු ඔන්ලයින් ලර්නින් කරද්දී අපිට පේන්නේ ඔඩියන්ස් එක දැන් ක්ලාස් එක වගේ කරද්දී එතකොට අපිට පුළුවන් නම් උදාහරණයක් විදිහට මේ අපේ Zoom වගේ client එකේ තියෙනවනම් software එකක් ඒ අරයා දිහා බලලා එයාගේ attention level එක predict කරන්න මෙයාගේ attention level එක 160යි මෙයාගේ 180යි ඊට පස්සේ lecture එකට පෙන්නන්න පුළුවන් නම් පැත්තකින් මේ දැන් audience එකේ attention level එක කොහොමද vary වෙන්නේ කියලා time ගත. ඒකතර එයා දන්නවනේ මම දැන් මොකක් හරි වෙනසක් කරන්න ඕනේ මේගොල්ලන් attention එක අඩු වෙගෙන යන්නේ අනිත් වගේ. දැන් ඒ වගේ මොන හරි අපි එදිනදා ජීවිතයේදී අත්දකින්න දේවල් වලින් අපිට පුළුවන් නම් මේ අදහස් හිතන්නේ කියන්නේ මේ වගේ දේවල් ඉදින්දා ජීවිතේ අපිට සමහරට දැන් වෙස්ටර්න් රටක නැති කෙනෙක්ට එන අදහස එන්න පුළුවන් මොකද අපි ඉන්න පරිසරයත් එක්ක ඉතින් එතෙන්දී අපිට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ඒගොල්ලන්ට වඩා කියලා මට හිතෙනවා ඉතින් ඒ වගේ සෝරි තවත් මේ ප්‍රශ්න කීපයක් එන නිසා මේ වෙලාවත් එක්ක මම දිගටම අහගෙන යන්නේ මේ අපි දන්නවා මේ දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ මේ ඩෙවලොප්මන්ට් සෙක්ටර් එකට අවශ්‍ය කාරණයක් තමයි මේ ක්‍රිටිකල් තින්කින් එතකොට මේ ක්‍රිටිකල් තින්කින් එක සමහරවිට මේ අපි නිකන් ඉන්ටර්නෙට් එකේ බලුවහමත් මේ ඉතාලම කුඩා වයස කට්ටිය චෙස් ප්‍රොඩිජීස් ලත් එක්ක ඉඳගෙන චෙස් ගහන වීඩියෝ බව අපි දැකලා තියෙනවා. එතකොට මේ කාරණේදිත් වයස බලපානවද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ඒ කියන්නේ බේසික් හරි ඇතුල් වෙන්නේ. ජෙනරලි මට හිතෙනවා ටෙක්නොලොජි ඉන්ඩස්ට්‍රියට එහෙම ලොකු බාධාවක් නැහැ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් අර මට හිතෙනවා ගොඩාක්ම අඩු වයසකින් ආවමත් එතනදී දැන් සාමාන්‍ය ළමයෙක් ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා නේ කියන්නේ සාමාන්‍ය ජීවිතයට අදාළව ඊළඟට භාෂාව ඉගෙන ගන්න ඕනේ ඊළඟට අනිත් අයගේ ඉන්ටරැක්ට් කරන්න දැන් මේ දවස්වල නම් ගොඩක් සීමා වෙලා තියෙනවා. ඒතොර ඒක එක්තරා විදිහක අඩු වෙන එකත් මම හිතන්නේ එයාගේ සාමාන්‍ය ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද කියන එක. ඉතින් ඒකින් ද යම් වයසක් වෙනකම් මට හිතෙනවා ඒක යම් බැලන්ස් එකක් තියෙනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 15 16 හරි වෙනකම් ඒ කරන ගමන් අනිත් දේවල් ගැනත් අවධානයක් යොමු කරගෙන ගන්න එක. ඒ ඇරෙන්න මම හිතන්නේ එහෙම මේ කියන්නේ කාට හරි ඒ පැත්තට ආසාවක් තියෙනවා නම් හැකියාව දෙනවා නම් අදන අපිට පුළුවන් නම් ජෙනරලි මට හිතෙනවා අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ
ඒ තමන් කැමති ශ්‍රේෂ්ඨට පුළුවන් තරම් ඉක්මනට ඒ ගැන අදහසක් ගන්න පුළුවන් නම් ඒ අර ඒක වාසිදායකයි අත්‍තරම සහ අනිත්තර තමයි අපි කොහොමද මේ higher education වලට යද්දී අපි අපි කොහොම හරි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තෝරගනි දැන් ගොඩක් දැන් නම් අර පුද්ගලික අධ්‍යාපනයේ තියෙන ප්‍රචලිත වෙලා තියෙන හින්දා නිකන් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවනේ එතකොට අර ඒ ඒ තීරණය මම හිතනවා ගොඩක් වැදගත් කියලා මොකද ගොඩක් කලාට මම දැන් මේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉන්න කොට දකින්න දෙයක් තමයි අර දෙමෝපියන්ට ඕන හින්දා නැත්නම් අර එහෙම ඒ සමාහලට සාර්ථක වෙන්න පුළුවන් නමුත් ගොඩක් කලාට තමන්ට ඒ කියන්නේ ටිකක් හරි ආසාවක් තියෙන පැත්තක් හෝ ආසාව හැකියාව ඒ පැත්ත බලලා තෝරගන්න ඕන නම් තමයි වඩා හොඳ කියලා මම හිතන එක එක හේතුවක් තමයි අර මේ පැත්තට වඩා අර මේ ගොඩක් ආ නිකන් අර එන රැකියාව තියෙන හින්දාම ගොඩක් කලාට අපි තෝරගන්න ඕන ශේෂ්ත්‍ර ඒකට අපි රටේ ආර්ථික තත්ත්වයත් බලපානවා නැත්නම් ආර්ථික අවස්ථා ගොඩක් තියෙනවා නම් මිනිසුන්ට තමන් ආස දෙයක් කරන්න තියෙන හැකියාව වැඩි ඉතින් අපි හිතමු දැන් ඉස්සරහට හරි එහෙම තත්ත්වයක් ආවොත් එතකොට කොහොමවත් හොඳයි මම හිතන්නේ තමන්ගේ ෘචිකත්වය සහ හැකියාව දිහා බලලා මේ යම් ශේෂ්ත්‍ර තෝරගන්න එක ඔව් ડોක්ටර් අපිට වෙලාව තෙක්ක අපිට ප්‍රශ්න දෙකකට අවස්ථාව දෙන්න පුළුවන් පසින්දු සහ විශ්මි දෙන්නගෙන් එක්කෙනෙක්ට මාව ඇහෙනවා නම් පසින්දු ෆර්නෑන්ඩෝ සහ විශ්මි දෙන්නම රේස් ඇන්ඩ් ඔප්ෂන් එක යූස් කරලා තිනවා මාව ඇහෙන්නේ කාටද ඇහෙන කෙනාට ප්‍රශ්න අහන්න පුළුවන් සර් මේ දැන් මේ විෂය අපි ඉගෙන ගත්තෙ විශ්වවිද්‍යාල හැර අපිට මේ විෂය අර ඉදිරියටදී අපිට ඒක ඉගෙන ගන්න කොහෙද ලංකාවේ තියෙන තව මේ ආයතන මං හිතන්නේ කියන්නේ දැන් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා ඒ ඇරෙන්න කියන්නේ නිල අධ්‍යාපනයක් ලබන්න මම දන්න තරමින් එහෙම වෙනත් ආයතන තියෙනවා කියලා මම හිතන්නේ හැබැයි අර මම කලින් කිව්වා වගේ ඕගොල්ලෝ දැන් අර මං කිව්වා මේ කෝසරා වගේ එකට ගියොත් එහෙම ඒකෙදි මේ ගොඩක් කලකට ඔගලන්ට පුළුවන් මේ යම් මුදලක් කියලා ලොකු ගානකුත් නෙමෙයි අපි හිතමු ඩොලර් 60ක් 70ක් කියන සාමාන්‍ය කියන රුපියල් 20000ක් විතරනේ. ඒ වගේ එකකින් ඔයාලට සර්ටිෆිකේෂන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර මැටීරියල් තියෙන අපිට ෆ්‍රී බලන්න පුළුවන්. සමහර ඒවාට අපිට ගෙවලා අපිට ඇසයින්මන්ට් අප්ලෝඩ් කරලා අර දුරස්ත විදිහට මේ අපිට සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඒතන ඕගලන්ට ඒ ෆීල්ඩ් එකට කොහරි රැකියාවට යොමු වෙද්දී ඒ සර්ටිෆිකේට් එක ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් අතර මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් පවා තියෙනවා තනිකර මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔන්ලයින්. ඉතින් ඒකින් විශේෂයෙන් මේ මේ ශේෂ්ත්‍රය එහෙම ඩෙවලොප් වෙලා තියෙනවා. ඉතින් ඒකින් හින්දා එහෙම විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ අර තමන්ගේ කැපවීම මොකද අත්‍තරම අපි විශ්වවිද්‍යාලයකට හරි අපි නිල අධ්‍යාපන ආයතනයකට යන්නේ ගොඩක් වෙලාවට මේ කියන අපිව ඩිසිප්ලින් කරන්න වගේ නේ. කියන අපිට කියනවා මේ වෙලාවට ඇසයින්මන්ට් එක සබ්මිට් කරන්න කියලා අපිට කරන්නම වෙනවා. ඉතින් ඒ නැත්නම් අපි self discipline එක තියෙනවා අත්‍තරම අපිට දැන් තියෙන තත්ත්ව උඩ මට හිතෙන අන්තර්ජාලයත් එක්ක ඒ කියන්නේ අපිට මෙහෙම අත්‍යවශ්‍ය නැහැ අත්‍තරම. ඒ කියන්නේ සෑහෙන අධ්‍යාපන මම කියන්නේ විශ්වවිද්‍යාල වලින් එහෙම දැනුම් දැනුමක් ලැබෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම අර එතෙන්දී අපිට දැන් එචර ආචාර්යවරයෙක් එක්ක අපිට කෙලින්ම කතා කරලා එතන දැනුමක් ගන්න පුළුවන් සහ ඒ කරිකියුලම් එක හරහා යනකොට අපිට සෑහෙන ඒකෙන් අපිට ප්‍රයෝජනක් ලැබෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ එහෙම බැරි වුණොත් මොකක් හරි හේතුවක් නිසා මේ ඊට කලින් ඒ අධ්‍යාපනය ලබා ගන්න ඕන නම් දැන් අපි හිතමු ඕ ලෙවල් කරලා හරි ඕ ලෙවල් කරන්න කලින් මේ දැනුම ගන්න ඕන නම් මම හිතන්නේ ඒ දැනට හොඳම ක්‍රමය ඒක තමයි කියලා මේ MOOCs වලට ගිහිල්ලා ඒ MOOCs වල ඔයාලට පුළුවන් කෝසස් ෆලෝ කරන්න ඒවට සර්ටිෆිකේට් එකක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එච්චරම ගොඩක් ගණන් නැහැ අත්තරම සෑහෙන්න මේ affordable ගානකට පුළුවන් ඒක කරගන්න. එතකොට ඒක වටිනවා අත්තරම. ඒ කියන්නේ මේ පැත්තට යමු වෙන්න ඕන නම් හරි ડોક્ટર අපිට අවසාන ප්‍රශ්නේ ෆාතිමා ජස්මි මාව ඇහෙනවා නම් මම එක ප්‍රශ්නයක් මම දැක පොඩ්ඩක් අර chat එකේ valid certificate කියලා ඒවා ඒ වගේ certificate ඇත්තරම industry එකත් පිළිගන්නවා. ෆාතිමාගේ mic එක අපේ admin block කරලා කියලා කියනවා admin ට පුළුවන් නම් හරි හරි thank you unmute වුණා mic එක මට අහන්න තියෙන්නේ සර් දැන් මේ ඔයා කිව්වා අර මේ zoom එකේ මේ අර attention එක බලාගන්න මේ අපක් මේ සිස්ටම් එකක් හදන්න පුළුවන්ද කියලා. ඒක දැන් ජයරොස්කෝප් එක යූස් කරලා අපිට මේ ෆෝන් එකේ මෝෂන් එක බලා ගන්න පුළුවන් මේ මෙෂර් වෙන හැම ෆෝන් එකකම ඒකෙන් අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක තියෙන කෝණේ ෆෝන් එක කොහොමද තියෙන්නේ පාටිසිපන් බලාගෙන දින්නේ කියලා. කැමරේ ඔන් කරන්නේ නැතුව. දැන් මේකට කොහොමද දැන් කෝඩ්ස් කරන්නේ ඒක කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්? ඔයද ඒ වගේ දෙයක් දැන් ඔයා කිව් විදිහ දැන් ෆෝන් එකකින් යද්දි එහෙම ගන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් එක එක විදිහ හිතන්න පුළුවන් නේද? කියන්නේ
අපි ඇත්තරම දැන් මෙහෙම දෙකුත් තියෙනවා දැන් අපි මොකක් හරි ප්‍රශ්නයක් අඳුරගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ කරන විදිහ ගැන අපිට ඒක ඉස්සෙල්ලාම අර නිශ්චිත يعني අපි එකපාරටම මෙහෙම තමයි කරන්න කියලා එහෙම යන්නත් හොඳ නැහැ කියලා මට හිතෙනවා يعني අපි පොඩ්ඩක් ඒ ගැන විවෘත මනසක් තියාගන්න ඕනේ මොකද එක එක විදි තියෙන්නත් පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් කෙනෙක්ගේ මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් බලලා ඒකෙන් පුළුවන් දෙ කියලා හැබැයි ඊළඟ ප්‍රශ්නයක් කරනවා ඒ ෆොටෝ අපි සර්වර් එකට යවුවොත් එයාගේ ප්‍රයිවසි එක ප්‍රශ්නයක් වේද ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ගොඩක් කොහොමරි ඒ වගේ දෙයක් ඩෙවලොප් කරනවා නම් ඉතින් ඉස්සෙල්ලාම අර මම කිව්වාගේ අර දැන් අර අර වගේ ටූල් එකක් ගන්න පුළුවන් අර මැෂින් ලර්නින් ස්ටුඩියෝ වගේ ටූල් එකක් එහෙම නැත්නම් Python වගේ ලැන්ග්වේජ් එකකින් අපිට ඒ ඒ දැනුම ටිකක් ලබා ගන්න වෙනවා අර වගේ කෝසස් ටිකක් ෆලෝ කරලා දැන් කොහොමද මේ අපි දැන් ඉමේජස් වලින් කරනවා නම් කොහොමද කම්පියුටර් විෂන් වලින් මේ වගේ දේවල් ප්‍රෙඩිකට් කරන්න කියලා ඒ දැනුම එච්චර අමාරු නැහැ ලබා ගන්න මූලික හැබැයි මූලික ප්‍රෝග්‍රෑමින් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම ලබා ගන්න එච්චර අමාරු නැහැ අත්‍තරම ඒ කියන්නේ දැන් තියෙන يعني ගොඩාක් ටූල්ස් තියෙනවා ගොඩාක් මේ ලයිබ්‍රරිස් තියෙනවා එතකොට අපිට ලේසින් කරගන්න පුළුවන් ඊට පස්සේ හැබැයි ඒක අර අපිට ප්‍රශ්න වෙන තැන තමයි ඔය ඩේටා හොයාගන්න කියන්නේ ඒ වගේ දෙයකට ගොඩක් ඩේටා ඕන කරනවා මේ එක එක අයගේ මූණ ඕනේ අපි නෝ කම්පියුටර් විෂන් වලින් කරනවා කියලා මේ මූණ වලින් එතකොට ගොඩක් අයගේ ඩේටා ඒගොල්ලෝ එක එක මූඩ් වලින් ඉන්නකොට ඉන්න ඩේටා අන්න එහෙම ඕන කරනවා අනේ ඒවා හොයාගන්න සමහර අමාරු වෙන පුළුවන් ඉතින් ඒ වගේ චැලෙන්ජස් තමයි තියෙන්නේ නමුත් අර දැන් ඒකට අවශ්‍ය මූලික දැනුම ගන්න නම් අර වගේ ඔන්ලයින් කෝසස් හරි ඒ වගේ ෆලෝ කරලා මොකද ඒවැයි ගොඩක් වෙලාට ඒ ඒ ගොඩක් ඊට සමාන එක්සර්සයිසස් තියෙනවා ඒතරි ඒ හරහා තමයි මම හිතන්නේ මේ පටන් ගන්න ලේසිම හැබැයි කරන අප්‍රෝච් එක මම හිතන්නේ ඒක ටිකක් අර එකපාරටම මෙහෙම කරනවා කියලා අර මේ නිශ්චිත අදහසට බල බහින එක සමහරට පාඩුවක් වෙන්න පුළුවන් ටිකක් ඊට වඩා මේ ටිකක් එක්ස්ප්ලෝර් කරන්න වෙනවා බොහොම ස්තුතියි ડોક્ટર දර්ශන කස්තුරි රත්න අපිත් එක්ක පැයකටත් වැඩිය චූටි වෙලාවක් කතා කරා මොකද මේ ඩිස්ටර්බන්සස් තිබ්බ නිසා සහ ප්‍රශ්න ගොඩක් ආපු නිසා ප්‍රශ්න අහපු ඔක්කොම දෙනාට ස්තුතියි මේ දැනටත් චැට් එකේ අන්තිම මොහොතේ ප්‍රශ්න කීපයක් ආවා ඒක නිසා ඒ සියලු කාරණා වලට ස්තුතිවන්ත වෙන ගමන් මතක් කරනවා මේ සර්ටිෆිකේට් එක පිළිබඳව ගොඩක් දෙනා ප්‍රශ්න යොමු කරලා තිබුණා අපේ ටීම් එක මට මැසේජ් එකක් දාලා තිනවා මේ මේ සර්ටිෆිකේට් එක ගන්න ක්‍රමය www.vforce.lk අපේ සයිට් එකේ රෙජිස්ටර් වුණාම විතරයි මේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් ඉතින් ඒකත් මතක් කරනවා ඒ වගේම මේ අපේ ගම්මැද vforce ඉදිරි වැඩසටහන් පිළිබඳවත් අපේ මේ වෙබ්සයිට් එක www.vforce.lk ඒ වගේම අපේ newsfirst.lk Facebook page එක ගම්මැද්ද Facebook page එක හරහා දැක් ගන්න පුළුවන් මේ session එක සහ ඊයේ අපි robotics ගැන කරපු session එක ඒකත් SLIIT එකේ professor කෙනෙක්මයි අපිත් එක්ක සම්බන්ධ වුනේ මේ sessions දෙකම අපේ social media platforms වල විශේෂයෙන්ම YouTube වල තියෙනවා ඕගලන්ට බලන්න පුළුවන් share කරගන්න පුළුවන් මේ පිළිබඳව අදහසක් හොඳ අදහසක් ගන්න පුළුවන් මේ කාරණා එක්ක ඉතින් නැවත වාරයක් මම ස්තුතිවන්ත වෙනවා ડોક્ટર දර්ශනට අපිත් එක්ක පැයක් විතර අපිත් එක්ක මේ විදිහට join වෙලා මේ ගොඩක් ප්‍රශ්න ආවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙච්ච එක ගැන අපි හිතනවා අපේ මේ සැසියට සම්බන්ධ වෙච්ච හැමෝටම යම්කිසි හරි අයිඩිය එකක් එන්න ඇති මොකද්ද තමන් මේ ගැන දන්නේ සහ දැනගත යුතු කාරණා පිළිබඳව ඒ කාරණාත් එක්ක අපි සමු ගන්නවා යන්න කලින් එක මතක් කිරීමක් කරනවා vforce අපේ page එකට පොඩි like එකක් දාන්න සහ අපිත් එක්ක හැමදෙසම ටච් එකේ ඉන්න try කරන්න මොකද මේ වගේ විශේෂ කාරණා පිළිබඳව අපි විටින් විට ඔබව දැනුවත් කරනවා නැවත වාරයක් ડોક્ટર දර්ශනට අපේ පැත්තෙන් අපේ ස්තුතිය පුද කරනවා ගම්මැද්ද vforce the future series